1893 අවුරුද්දේ සටහනක් තබලා තියෙනවා ඉංග්‍රීසි ජාතික FH මොඩල් කියලා මේ රාජසභාව පිළිබඳ අපි අහන්න ඕන එක දෙයයි සීගිරි නරඹන්න ආපු දමිල තරුණයා බිත්තියේ කුරුටු ගෑවයි කියලා හැට්ට ගැට්ටකින් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම පිදුරංගල විහාරස්ථානේ කොල්ල කොලුකමට පසපැත්ත පෙන්වුවයි කියලා උන්ට නීතිය ක්‍රියාත්මක කළා. මේ රාජසභාව බිමට සමතලා කරන්න උත්සාහ දරපු කවුරු හෝ අමනයන් කොහොම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා? අපි අහන්නේ කොහොම මේ රටේ නීතිය? පාලකයන්ට මේ රටේ නීතිය බලපාන නැද්ද? උන්ගේ ගෝලයන්ට මේක නීතිය බලපාන නැද්ද? එනිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කරුණා කළ දැන් ඔයගේ වැඩ පෙන්නන්න මොන මංගල්‍යයක්ද මේ අරහෙන් නැගෙනහිර පුරාවස්තුක සංහාරය කරන බහුතර සිංහලයෝ ඉන්න කුරුණෑගලත් මෙහෙම වෙනවනම් අපට ඉතින් අපසරණව තමයි ඒ නිසා අපි ඉල්ලන්නේ 2014 නාගරික සංවර්ධන අධිකාරියේ ගැසට් පත්‍රයක් මගින් ගැසට් කළා තියෙනවා 39 වන නියෝගයේ හැටියට උපලේඛනයේ 1 39 වන වගන්තිය සංරක්ෂිත ගොඩනැගිලි ගොඩනැගිලි 10ක් ඒ ගොඩනැගිලි 10න් 6 වෙනි එක බුවනෙක හෝටලයේ පැරණි උපදිසාපති කාර්යාලය එතකොට මේ නගරාධිපති මේවා කියන නැද්ද ඇස් පොට්ට වෙලාද මේක විහිළුවකට නොගෙන මේ මුග්ද කටයුත්ත කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න නගරාධිපති හෝ කවුරු හෝ මේක කළා නම් අවම ධර්මින් ඒ ධූරයෙන් අයින් වෙලා එහෙම පාය රටක ශිෂ්ට සම්පන්න වෙන්න මොකද්ද මුන් මේ රටට අපේ ආදර්ශය දලදා මාලිගාව පෙරළුවත් ඔච්චර තමයි වැඩක් නැහැ මේ ගඩොල් කොටවල තිබිලා ජීතමණේ පෙරළුවත් ඔච්චර තමයි ඒ නිසා මේ තක්කඩි රැළක් කරුණා කරලා අපි ඉල්ලනවා අපි හිතුවනේ ගෝඨාභය වගේ මිනිහෙක් ආවහම අත වශයෙන්ම මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා දැන් අපට ආරංචි අගමැතිවරයාට කියනවලු හාමුදුරුවරුන්ට කියලා මේක පොඩ්ඩක් නිවැරදි කරන්න. මේ කරපු අපරාධ නිවැරදි කරන්න පුළුවන්ද? සමහර සංඝයාංශල කතා කරලා අපිට එහෙම කියනවා. මෙහෙම කිව්වා කියලා හාමුදුරුවෝ ප්‍රතික්ෂේපත් කළා දෙනවා. ඒ නිසා නිකම් මේ බොරු බයිලා වැල් බයිලා බොරු විහිළු පට්ටු හිනස්සන් නැතුව වහාම නගරාධිපතිවරයා ඉල්ලාස් වෙලා සාධාරණීෂ්ඨ කරන්න ඕන අපේ උරුමයන් පිළිබඳ අදහසක් තියෙන මිනිස්සු වෙනුවෙන්. දැන් කො පුරාවිද්‍යා පනත ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? අවම තරමින් මේ රටේ පුරාවිද්‍යා නීතිය කොච්චර බලවත්ද කිව්වොත් පන්සලක වැසිකිලි වලක් කාරණ දෙන්නේ නැහැ පුරාවිද්‍යා බිමක. ඇවිල්ලා පුදලගෙන යනවා. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපි කියනවා කරුණාකරලා පුරාවිද්‍යා පනතට අනුව වහම නීතිය ක්‍රියාත්මක කරන්න. පුරාවිද්‍යා පනත ක්‍රියාත්මක කරන්න. මොනතරම් ලස්සන උරුමයක්ද මේ? අතීතයේ අපේ වත්කම කියාපාන ස්මාරකමි. ඒ නිසා පරපුරක උරුමය වනසන මේ නරුමයන්ට වහම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට කියා හිටිනවා. මේ නරක පූර්වාදර්ශය දෙන්න එපා ඉස්සරහට. මේගොල්ලන්ගේ මේ රාජපක්ෂගේ සාටකයට මුවා වෙලා මේ හොරුන්ට මේ තක්කඩින්ට දුරදක්නා නුවණක් නැති මුද්දයන්ට මේ විදිහට උරුමයන් කොල්ල ගන්න දුන්නොත් හොඳට හිටි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක UMP ආණ්ඩුව කළත් එකයි, ඕට්ටු ආණ්ඩුව කළත් එකයි, කවුරු කළත් වරද වරදමයි. මේක තිබුණු විදියට නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ප්‍රතිසංස්කරණය කළා පුරාවිද්‍යා සතු ස්මාරකයක් හැටියට ගැසට් කළා නම් කළ යුතුයි. මේ අපරාධය කරපු අයගේ වියදමින් මේක කරවන්න. අද මේ රටේ මන්ත්‍රීකමක් කියන්නේ නගරාධිපතිකමක් කියන්නේ එක්කෝ නිදන් හාරන පර්මිට් එකක්, එක්කෝ වැලි කපන්න පර්මිට් එකක්, එක්කෝ පුරාවස්තු වනසන්න පර්මිට් එකක්, එක්කෝ ගල් කඩන්න පර්මිට් එකක්, එක්කෝ තැබෑරුමක් දාන්න පර්මිට් එකක්, එක්කෝ ගණිකා වඩන්න ටික පවත්වා ගන්න පර්මිට් එකක්. මෙහෙම පුළුවන්